මොකද හිතන්නේ අද දවසේ විශාල පෙරළියක් කරා ඔබතුමාලා? ඔව් ඇත්තටම මේ අපි බලාපොරොත්තු වුණා නාමල් රාජපක්ෂ තරුණ නායකයාව මේ රටේ ජනාධිපති කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඉතින් ඒ අද දවසේ සාර්ථක වුණා. සියලු දෙනාගේ ආශිර්වාදයෙන් අපි ස්පීක කරගන්න පුළුවන්. ඉතින් ඇයි කලබලයෙන් මේ වගේ තීරණයක් ගත්තේ ඔබතුමාලා? ඒක කිසිම කලබලයක් නෙමෙයි. මේක අපි සැලසුම් කරලා තිබුණා. එතුමා වගකීම් නොයෙක් පාර්ශ්වයන්ගෙන් නොයෙක් යෝජනා එතුමාට ඉදිරිපත් කරලා තිබුණා. ඒ නිසා ඒ සියලු යෝජනා සලකලා බලලා අනිත් අපේක්ෂකයන්ගේ යෝජනා සලකලා බලලා මම දන්නේ කාලයට ඔබින හරි තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තා. දැන් ගිහිපු අය අපේ එකතු කරන්න ආලම අපි කතා කරනවා. දැන් ඒ ගිය අය මේ වෙද්දි දෙතුන් දිනක් අපිත් එක්ක නැවත සම්බන්ධ වෙලා ඉන්නවා. අද දවසේ සම්බන්ධ වුණා. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී නැවත ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. අපේ හරපද්ධතියට ගැළපෙන නායකෙක් අපි තෝරා ගැනීම සම්බන්ධයෙන් අපිත් එක්ක එකතු වෙනවා. නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය මූලස්ථානයේ ඉදිරිපිටයි තියෙන ඉන්දිකන්රුද්ද රාජ්‍ය මාත්‍යවරයා ආයදාත් දැක්වේ. අපි බලමු ජනතාව අද ඇවිල්ලා තියෙනවා නාමල් රාජපක්ෂ මෙතුමාගේ නම යෝජනා වූවා ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ජනතාව පිරිතිරින් ඇවිල්ලා තියෙනවා. තමන්ගේ සතුට ප්‍රකාශයට පත් කරනවා ජනතාව මේ අවට රැඳී සිටමින්. අපි ජනතාවගෙනුත් අදහස් විමසා බලමු මේ අවස්ථාවේදී. අපිට අදහසක් කියන්න පුළුවන් ඔබතුමා? මන්ත්‍රීතුමු අපිට කියන්නකෝ. ඉතින් මොකද තරුණ නායකයෙක් ඇවිල්ලා තියෙනවා, මොකද හිතන්නේ? තරුණ නායකයෙක් අපේ සන්තෝෂයි. අපේ පක්ෂනේ දුරමර තරුණ ජවයේ තියෙනවා ඉන්න අපේ කට්ටිය. ඔව් අපි ඇටි ආඩම්බරන අපේ තරුණ නායකයෙක් මේ වගේ ඉදිරියට එන එක නෑ. ඔව් ඉක්මන් වැඩි නැද්ද නාමල් රාජපක්ෂ මහත්තයා? අපි එක ඉක්මන් වැඩි කියලා නෑ. ඉතින් ඒගොල්ලෝගේ තීරණය හැබැයි හොඳ දෙයක් වෙන ඉච්චරයි. ඒක හොඳයි. ඔව් ධම්මික බේර මහත්තයා වැඩි හොඳයි. අනිවාර්යයෙන්ම වැඩ කරපු කට්ටියනේ. හයි ගොවිස දේවදන්න මෙතු අපිට අදාතක් කියලා යන්නකෝ මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා පොඩි අදාතක් යනවා. හරි අපිට පොඩි අදහසක් කියන්න පුළුවන්ද?